ඉතින් අපි YouTube channel එකට අදත් අපේ යාළුවෝ ඔක්කොම ආදරෙන් පිළිගන්නවා. මේ වෙනකොට රටේ තියෙන්නේ 2020 ප්‍රෙසිඩන්ට් මානසිකත්වය. මේ වෙනකොට පාස්කු ප්‍රහාරය අමතකයි, සියලුම දේවල් අමතකයි, බඩු මිල අමතකයි, හැමදේම අමතකයි. මේ වෙනකොට තියෙන්නේ ජනාධිපති කවුද වෙන්නේ 2020 කියන එක. ඉතින් මේ වෙනකොට අපිට හැම තැනම ඇහෙන්නේ අපිට ඕනේ මෙයා, අපිට ඕනේ මෙයා කියන එක තමයි. ඉතින් මේ වෙනකොට අපේ ජාතිය වහල් ජාතියක් වගේ වෙලා තියෙන්නේ. කට්ටියක් ගෝඨාභය මහත්තයර කඩ යනවා, කට්ටියක් සජිත් මහත්තයර කඩ යනවා, තව පිරිසක් ඒ කට්ටියක් නම් වහල්ලුම්ම කියන්න බෑ, අනු කුමාර දිසානායක මහත්තයර කඩ යනවා. ඉතින් මේ අතරේ අපිට ඕනේ කවුරුවත් වහල් සේවේවත්, කවුරුවත් රජ කරන්නවත්, කවුරුවත් ජනාධිපති කරන්නවත් නෙමෙයි. අපිට ඕනේ රට හදන හලුත් නායකත්වයක් යටතේ අපේ රට සුඛිත මුජිත අපිට ජීවත් වෙන්න පුළුවන් හොඳ අපිට රටක් ඕනේ. ඉතින් මේ වෙනකොට ඉද ගියපාර අපිට එල්ල වෙච්ච පාස්කු පාරේ මිනිස්සුන්ට අමතක වෙලා තියෙනවා. අමතක නැහැ කියලා උගන්වන්න තවත් අපි ඒකේ අපිට වෙච්ච වැරදි කාරණේට දඬුවම් දෙන්න කියලා අපි ආණ්ඩුවට බල කරන්න ඕනේ. නැත්තම් කවදාකවත් හරියන්නේ නැහැ. මේ කට්ටිය හැමදේම කරලා ඉවරලා අත පියකා දාගෙන නිකන් ඉන්නවා. සමහරක් විට මේ කට්ටිය එහෙම කරනවා ඇත්තේ මුස්ලිම් ජාතිකින්ගේ ඡන්ද හින්දා දන්නෙත් නැහැ. ඒ කෙසේ වෙතත් අපිට අවශ්‍ය වැරදිකරුවන්ට නිසි දඬුවම් ලබා දීම අත්‍යවශ්‍යමයි. නැත්තොත් මම හිතන්නේ අපගේ කතෝලික ජනතාව මේ පාර ජනාධිපති ප්‍රතිවරණයට ඡන්දේ පාවිච්චි කරයි දෝ කියලා. ඉතින් මේ වෙනකොට අපිට පාස්කු ප්‍රහාරය අමතකයිද කියලා ඉවරලා කට්ටිය යටින් කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන්. පාස්කු ප්‍රහාරය මතක තියෙන අය ඒ මේ අතර අපිට නම් ඉතින් මතකයි පාස්කු ප්‍රහාරය සිදු වෙච්ච ආකාරය, ඒකට රටේ ආණ්ඩුව ක්‍රියාත්මකක වෙච්ච ආකාරය. ඉතින් අපි නම් ඒකට දැඩිස්සේ පිළිකුල් සහගතව අපි ඒකට ජනමතයේ ප්‍රකාශයට පත් කරනවා 2020. ඉතින් ඔයාලට මතකයිද නැද්ද කියලා ඉවරලා ඔයාලා කමෙන්ට් කරන්න. අපි අමතක කරන්න එපා අපිට මේ කෙලෝපු කට්ටියන්ට කෙලෝන දවස 2020 ජනාධිපතිවරණයේ කියලා. ඉතින් එහෙනම් ඕගොල්ලන්ට ඒක තමයි මට මතක් කරන්න මතුනේ. මට මේ දැන් රටේ ටීවී එකක් බලපුවාම, ප්‍රවෘත්තියක් බලපුවාම තේ පේන්නේ නැහැ. අපේ පාස්කු පහරේ මිනිස්සුන්ට මතකයි කියලා දැන් පේන්නේ නැහැ. හැමෝම දැන් එක එක්කෙනාට කඩේ යනවා. මම කියන්නේ කඩේ යන්න එපා කියලා ඉවරලා ඔයාලට වඩාත් බලන්නේ කරගන්න. එහෙම නෙමෙයි මං කියන්නේ, ඒත් කඩේ යන්න එපා. ආයෙදින් යන්න කියලා ආයෙත් කියන්නේ එපා කියලා. ආයෙකයි වැඩි වෙලා තියෙන්නේ. මොකද අපිට කො තාම අපේ 300ක් 300 ගානක් මැරුවා. තාම මිනිසුන්ගේ ජීවිතවල මොකද්ද අඳුරු යුගයේ, ඒ කියන්නේ තුවාල වෙච්ච මිනිස්සු තාම ස්පිතාල්වල තාම මිනිස්සු මැරෙනවා. එහෙම තියෙදි තාම මිනිස්සු සෙල්ලන්නට යනවා මේ ඡන්දයක් ඉල්ලෙල. ඉතින් ඒකෙන් හින්දා අනිවාර්යෙන් බලන්න මොකද ඒකට කරන්න කියලා ඉවරලා. ඒක හින්දා කීරවත් එහෙම වෙන්න දෙන්න එපා කියලා තමයි මම කියන්නේ. කෙසේ වෙතත් පාස්කු පාරේ මතක තියාගන්න. පාස්කු පාරේ මතක තියාගෙන ඊළඟ පාර ඡන්දයට කඩේ යන්න. ඒ වගේම කඩේ යද්දිත් පාස්කු පාරේ මතක් කරගන්න. ඉතින් එහෙනම් අපේ ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙන කල්ලා ඔයගොල්ලෝ අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. පාස්කු පාරේ අමතක වෙලා කියලා හිතන අයට දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න දෙපා. එහෙනම් අපි ගිහින් එන්න. මම චාමර.